සුබ දවසක් හැමෝටම. ඔන්න මං අද වෙනදාට වැඩිය ගොඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. ඉතින් මෙය කැප් ගැනීම සඳහා උපකාරී වන ගොඩක්ම වැදගත් මාතෘකාවක්. මොකද ඔයාලා ගොඩක් දේවල් කරන මැති ඉක්මනින්ම ප්‍රෙග්නට් වෙන්න. ඉතින් මොන දේ කරත් ප්‍රෙග්නට් වෙන්න ඇති වෙන්න තවත් හේතුවක් තමයි ඔබේ නිදන කාමරයේ තිබෙන වාස්තු දෝෂ. වාස්තු දෝෂ කියන්නේ මම මේ කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක්. ඉතින් මේක ගොඩක්ම බලපානවා කියලා හොයාගෙන තියෙනවා ගැප් ගැනීමට. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න, අපි දැන් යමු වීඩියෝ එකට. ඔයාගේ නිදන කාමරේ, ඔයාගේ නිදන ඇඳ පේන විදිහට ඔයාලා කණ්ණාඩියක් තියලා ඇති. ඉතින් මේ කණ්ණාඩියක් කියන්නේ ඔබව ආයෙත් පරාවර්තනය වෙලා පේන දෙයක්. ඉතින් මේ කණ්ණාඩිය මගින් රසන්තුන්තාවය, ඒ වගේම නින්දට සහ ඔබේ ශරීරයේ ඔබේ සරු බවට බලපානවා කියලා, අහිතකර විදිහට බලපානවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ වගේ නිදන කාමරයේ ඔබට පේන විදිහට කණ්ණාඩියක් තියලා තියෙනවා නම් ඒ මගින් ඔබට ගැප් ගැනීමක් සිදු නොවීමට ඒ හේතුවක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ සඳහා පිළියමක් විදිහට ඔබ නිදාගන්න වෙලාවට ඔබ කණ්ණාඩිය රෙද්දකින් හෝ ආවරණය කරන නිදාගත්තොත් ඔයාලට මේක පුළුවන් මිනිම ගැප් ගැනීමට පිළියමක් විදිහට යොදාගන්න. ඒ වගේම අනිද්දේ තමයි ඔබේ නිදන කාමරයේ භාවිතා කරලා තියෙන ආලේප කරලා තියෙන තින්ත. ඉතින් තින්ත කියන්නේ වර්ණයන්, විවිධ වර්ණයන්. ඉතින් මේ සඳහා ඔබ භාවිතා කරලා තියෙන වර්ණය මගින් ඔබේ විවේකය, ඒ වගේම ඔබේ සැහැල්ලුව, සාමය, පවුලේ සමගිය වර්ධනය කිරීමටත්, ඔබේ පිළිසිඳ ගැනීම, දරු පිළිසිඳ ගැනීම තීරණාත්මක වෙනවා කියලත් ඔබ දන්නේ නැද්ද? ඉතින් මේ සඳහා ඔබ නිර්දේශ කරන්න පුළුවන් වර්ණ විදිහට රෝස පාට, කොළ පාට සහ අහසේ නිල්, ඒ කියන්නේ ලා නිල් පාට වැනි තද නැති පාට වර්ග නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔබ නිවසේ දැනට ආලේප කරලා තියෙන වර්ණ විදිහට ඔබ තද වර්ණ ආලේප කරලා තියෙනවා නම් ඔබට පුළුවන් මේ වගේ මම සඳහන් කරපු වර්ණ වලින් එකක් ඔබේ නිවසේ ආලේප කරලා බලන්න. ඉතින් එතකොට ඔයාලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මම මේ කියපු දේ ඇත්තද නැද්ද කියලා. ඊළඟට මම කියන්න යන්නේ ඔබේ නිදන කාමරේ තියෙන ඕනි දේවල් සහ නැති දේවල්. ඉතින් ඔබේ නිදන කාමරේ ඔබට පුළුවන් දෙලුම් ගෙඩියක්, ඒ කියන්නේ ඇත්ත එකක් නෙමෙයි, බොරු දෙලුම් ගෙඩි ඔය තියෙනවා කඩවලවල, ඒ වගේ දෙයක් තියන්නේ. ඒ වගේම බිත්තර හැඩ, ඒ කියන්නේ බිත්තරයක් වගේ ඒ හැඩයට තියෙන දෙයක් ඔබේ ඇත්තේව නෙමෙයි, බොරු ඒවා තියන්න. ඉතින් ඒක ගොඩක්ම ඒ වගේ පින්තූර හරි ඔබට කාමරේ තියන්න පුළුවන් නම් ඒක ඔබේ සරුබව වැඩි කිරීමට බලපානවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේක කරලම බලන්න මේකේ තියෙන ඇත්ත මොකද්ද කියලා. ඒ වගේම ඔබේ නිවසේ ඇඳේ පැත්තකින් හෝ මකර රූපයක් තියන්න පුළුවන් නම් ඒ ඔබේ සැමියාගේ ලිංගික ශක්තිය වර්ධනයත්, සරුබව වර්ධනය කරන බවත් කියලා හොයාගෙන තියෙනවා. ඒගේම කැස්බෑව කියන්නේත් ඔබේ සරුබව වැඩි කරන සංකේතයක් විදිහට, වාසනාවේ ලකුණක් විදිහට හොයාගෙන තියෙනවා. ඉතින් මේ කැස්බෑවන් ඉන්න ඇඳුම් පැළඳුම්, ඒ වගේ කැස්බෑවන්ගේ රූප ඔබේ නිදන කාමරේ තියෙනවනම් එයත් ඔබේ සරුබව වැඩි කිරීමට හේතුවක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම ඇත්දල සුදු, දුඹුරු, රෝස සහ රන්වන් පාට කියන වර්ණවලින් ඔබේ සමගිය, ඔබේ දෙදෙනා අතර සමගිය, වගේම ලිංගික ආශාවන් වර්ධනය කරන බවටත් හොයාගෙන තියෙනවා. ඉතින් මේ වර්ණවලින් යුතු ඇඳුම් අඳින්න, ඔයගේ ඇඳ ඇතිරිලි කොට්ටවලට ඒවා යොදාගන්න ඉතින් ඔයාට පුළුවන්. මන් දැන් මේ කියන්න යන්නේ ඔයාලා කවදාවත්ම හිතුවේ නැති දෙයක්. නමුත් ඔයාලා අහලා ඇති සර්පය, ඒ කියන්නේ සර්පය කීනෙන් දැක්කොත් පවුල කෙනෙක් හරි ඔයා හරි කවුරු හරි ගර්භණී වෙලා හරි ගර්භණී වීමට ඉදිරියේදී පුළුවන් කියන එක. ඉතින් මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා ඔයාලට මං අද කියනවා. ඉතින් මේක ඉස්සර ඉඳන්ම පුරාණයේ පැවතිගෙන දෙයක්. ඉතින් සරු බව සහ බහුලත්වය, ඒ කියන්නේ සරු බව ඒ කියන්නේ ගැප් ගැනීමක් නිරූපණය කරන සංකේතයක් විදිහට සර්පයා නියෝජනය කරනවා.
ඉතින් පෘථුවියේ මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ සර්පයොන්ගෙන් කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ජීවීන්, ඒ වගේම මිනිස්සු, ශාක සතුන් ඊට පස්සේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් සෑම ජීවියෙක්ම ආරම්භ වෙලා තියෙන්නේ සර්පයෝ කියන උරගයන්ගෙන් පස්සේ කියලා තමයි හොයාගෙන තියෙන්නේ. කියන්නේ ප්‍රජනනය කියන දේ නියෝජනය වන්නේ මේ සර්පයන්ගෙන් කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක ඉස්සර ඉඳන්ම පැවතගෙන එන දෙයක්, විශ්වාසයක්. ඒ වගේම ඔබ නිදන කාමරයේ පැල තියන්නේ, කියන්නේ ස්වභාවික ඇත්ත පැල, විශේෂයෙන්ම බැසිල් වැනි සරුබා වැඩි කරන ශාක, වාතය පිරිසිදු කරන හොඳ ශාක ඔබට ධනාත්මක පරිසරයක් නිර්මාණය කරනවා රාත්‍රී කාලයේදී. ඉතින් ඒ පැල ඔබේ නිදන කාමරේ තියාගත්තට කමක් නැහැ. ඉතින් ඒක ගොඩක්ම උපකාරී වෙන ඔබ ගැප් ගැනීමක් සිදු වීමට. ඒ වගේම ඉලෙක්ට්‍රොනික උපකරණ ඔබේ නිදන කාමරේ නැත් කරන්න ඕනේ. ඉතින් මේ පිරිසිඳ ගැනීම සඳහා අවශ්‍ය සාමකාමී ශක්තිය ඉලෙක්ට්‍රොනික ශක්තියට ඉලෙක්ට්‍රොනික උපකරණ බාධාවක් වෙනවා. ඉතින් ඔබ නිදන කාමරෙන් ඒවා ඈත් කරන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ පිරිමි පුද්ගලයාගේ මුදු ඇඟිලි ඔවුන්ගේ දඹර ඇඟිල්ලට වඩා දිගු නම් පිරිමින්ට ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය හිඟයක් නොමැතිව තියෙන, ඒ කියන්නේ සරුබව ඉහළ ලෙස හොයාගෙන තියෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ඊට ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ දිගු මාපට ඇඟිල්ලක් තියෙනවා නම් ඔබ ගැබ් ගැනීමට අත්‍යවශ්‍ය ඊස්ට්‍රජන් හෝමෝනේ ඉහළ මට්ටමක එම කාන්තාවකගේ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේකත් එක ටිප් එකක් වෙන්න පුළුවන් ඔබේ සරුබව ගැන ඔයාලට දැනගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිත් වීඩියෝත් බලන්න අනිවාර්යයෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඉතින් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අදහස් කමෙන්ට් කරන්න, මම රිප්ලයි කරනවා. දිගටම චැනල් එකත් එක්ක ඉන්න ඉතින් හැමෝටම යහපතක්ම වේවා.